අපි පොඩි කාලෙම ඉගෙන ගන්නවා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා නේද? අපි ඉගෙන ගන්න දේවල් තමයි හැමදාමත් අපිව රකින්නේ සහ ඒ දේවල් එක්ක තමයි අපි මේ දුර ගමන යන්නේ. ඉතින් දේවල් නිරන්තරයෙන් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි ඉගෙන ගන්න දේවල් අලුත් පරම්පරාවට දායාද කරන්නත් ඕනේ. හැබැයි සමහර වෙලාවට ඉගෙන ගන්න ගිහිල්ලත් අපි රැවටෙන වෙලාවල් තියෙනවා. ඉගෙන ගන්නත් හරි තැන හොයාගත්තේ නැත්නම්, ඉගෙන ගන්න හරි විදිය හොයාගත්තේ නැත්නම් ජීවිතේ ඔබ අතරමං වෙන්නත් පුළුවන්. එහෙම අතරමං නොවි ජීවිතේ හොඳ ගමනක් යන්න බලාපොරොත්තුෙන් ඉන්න හීන දකින ඔබට අපි වැඩසටහන් කිහිපයකදීම ඔබට මේ ගමන යා යුතු ආකාරය පහදලා දීලා තියෙනවා. ඔබත් එක්ක ඒ ගැන කතා කරලා දීලා තියෙනවා. අදත් ඒ විදිහටම මේ පිළිබඳව කතා කරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ චෛන ලංකා එඩියුකේෂන් ආයතනයට. ඉතින් අද දවසේත් අපි ඔබේ උසස් අධ්‍යාපන එහෙමත් නැත්නම් ඔබේ උපාධි හීනය ඔබ කොහොමද හැදෑ කරගන්න ඕනේ කියන කාරණාවට ඔබට අලුතෙන් තොරතුරු බොහොමයක් එකතු කරන්න හරිත ටීවී අපි සූදානමින් ඉන්නවා. ඉතින් අද මගෙත් එක්ක මේ වෙනකොට කතා බහ කරන්න එකතු වෙලා ඉන්න කෙනත් ඒ වගේම චෛන ලංකා එඩියුකේෂන් ආයතනය හරහා තමන්ගේ හීන හැබෑ කරගෙන තමන්ගේ උපාධිය දක්වා ඉගෙනගෙන දැන් ඉදිරියටත් ඒ අධ්‍යාපනික හීනේ යන ගමන් මේ වන විට බයෝ ඉංජිනේරුවරයෙක් විදිහට කටයුතු කරන කෙනෙක් තමයි. ඔහු තමයි මේ ඉන්නේ විශ්ව විජේනායක අයිබෝන් විශ්ව. අයිබෝන් දැන් විශ්ව මේ දවස්වල ලංකාවේ ඉන්නේ කොච්චර කාලයක් චෛනවල හිටියද? ඩිග්‍රියකට කොච්චර කාලයක් ගත කරාද? ඔව් ඩිග්‍රියකට මම චෛනවල හිටියා. අපි අවුරුදු දෙකක් හිටියා චෛනවල. ඊට පස්සේ අපිට අන්ෆෝර්චුනේට් මේකක් කොවිඩ් 19 ආවා. ඒත් එක්කම අපිට එන්න වුණා ලංකාවට ඒ හේතු මත. ඒත් අපේ චයිනිස් යුනිවර්සිටි එක, අපේ ටියන්ජින් සයන්ස් ඇන් ටෙක්නොලොජි යුනිවර්සිටි එක ඒ වගේ කොවිඩ් 19 තත්ත්වයක් ආවා කියලා ඉගෙනීම නතර කරේ නෑ. අපිට කවදාවත් නිවාඩුවක් දුන්නේ නෑ. ඒ එක්කම පටන් ගත්තා ඔන්ලයින් පටන් අරගෙන. අපි එතකොට අවුරුදු දෙකකින් තව අවුරුදු දෙකකින් අපේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරා ලංකාවෙ ඉද්දිම. හරි. දැන් ඉස්සරහට වට අපහු යන්න තියෙනවා මේ PhD එක වෙනකම් චීන ඉගෙන ගන්නවා නේද? අනිවාර්යෙන්ම. හරි. එච්චරට චීනට ලොකු ලෙංගතුකමක්, ලොකු කැමැත්තක්, ලොකු ආදරයක් හදවතේ තියෙනවා කියලා මට පේනවා. චීන ගිහිල්ලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න වගේ හීනයක්ද තිබුණේ නැත්නම් චයින ලංකා එඩියුකේෂන් ආයතනයේ එනකොට ඔයා මොන වගේ හීන ගොන්නක්ද අතේ අරන් ආවේ? හරි. එතකොට මගේ කතාව ඇත්තටම පටන් ගන්නේ මම ඕ ලෙවල් ඉවර කරාට පස්සේ. මම ඕ ලෙවල් ඉවර කරාට පස්සේ මම ඇත්තටම ආනන්දි ඉගෙන ගත්තේ කොළඹ ආනන්දේ. මම ඕ ලෙවල් ඉවර කරාට පස්සේ මම හිතුවා ඇත්තටම ඒ දවස්වල ලංකාවේ පුළ ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. ඒ ලෙවල් කරන්න නැතුව ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඉස්සරහට යන්න පුළුවන් යන් අර ෆාස්ට් ට්‍රැක් වගේ මේකක් පොඩි තිබ්බා. ඉතින් මාත් වගේම මගේ තව යාළු කීප දෙනෙක් අපි පටන් ගත්තා ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. ෆවුන්ඩේෂන් ඇප් ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරගෙන ඊට පස්සේ අපි ඒක කම්ප්ලීට් කරලා මට අවුරුදු 18 වෙද්දි මම ගියා ඔස්ට්‍රේලියාවලට. ඔස්ට්‍රේලියාවල ස්වින්බර්න් යුනිවර්සිටි එකට මගේ ඩිග්‍රී එක පටන් ගන්න ගිහිල්ලා මම ඩිග්‍රී කන්ටිනියු කරගෙන කරගෙන යද්දි ඇත්තටම අවුරුදු 18ක් කියන්නේ මම හිතන්නේ අපි එච්චර දැනුමක් තියෙන වයසන්නේ මේ අවුරුදු 18 කියන්නේ. ඊට පස්සේ ටික කාලයක් යද්දි තමයි තේරුනේ කොච්චර මේක අමාරුද කියලා. මොකද පිටරටකට ගිහිල්ලා ඇත්තටම දැන් කාලෙත් ඒක තියෙනවා ඔස්ට්‍රේලියාව, කැනඩාව, නිව්සීලන්ඩ් ඒ වගේ රටවල් වලට ළමයි ගොඩාක් යනවා පොඩි වයසකින්. ඒක ගිහිල්ලා තමයි එක්ස්පීරියන්ස් කරන්න ඕනේ කොහොමද මේ තමන් තමයි තනියම ඔක්කොම කරගන්න ඕනේ. තමන් ඊට පස්සේ යුනිවර්සිටි ෆී එක හොයාගන්න ඕන නම් එහෙම හොයාගන්න ඕනේ. උයාගෙන කනෝ නම් උයාගෙන කන්න ඕනේ. ඒ ඔක්කොම තියෙද්දි ඇත්තටම ටික කාලයක් යද්දි මට තේරුණා මේක ඉස්සරහට කරගෙන යන්න ඇත්තටම අමාරුයි කියලා. මොකද ගෙදරටත් ලොකු බරක් මේ සාමාන්‍යයෙන් එහෙ කොස්ට් එක යනවා. මම ඉන්න දවස්වල සබ්ජෙක්ට් එකක් ඩොලර් 4000ක් විතර වුණා. ඩොලර් 4000ව සබ්ජෙක්ට් 4ක් කරන්න ඕනේ සෙමෙස්ටර් එකට. සෙමෙස්ටර්ස් දෙකක් අවුරුද්දට කරන්න ඕනේ. එතකොට 4000ව 8ක් ඕනේ අවුරුද්දකට. ඒ යුනිවර්සිටි ෆී එක විතරක්. ඒත් එක්කම තමයි එතකොට මගේ මගේ ෆවුන්ඩේෂන් කරපු මේ යාළුවෙක් දැන් තමයි මට දැනගන්න ආරංචිනේ මේ චයිනාවල තියෙන ස්කොලර්ෂිප් ස්කීම් එකයි, චයිනවල හය එඩියුකේෂන් එකයි, චයිනවල යුනිවර්සිටි ගැනයි දැනගන්න හම්බුනේ මට එතකොට. ඒත් එක්ක මම පොඩ්ඩක් ඒක ස්ටඩි කරා. ස්ටඩි කරලා මට එතකොට දැනගන්න ලැබුණා ටියන්ජින් කියන සිටි එකේ මේ වගේ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. ඒ වගේ කරන ලංකාවේ තියෙන අංක එකේ කම්පැනි එකේ දවස්වල චයින ලංකා එඩියුකේෂන් කියන්නේ කියලා.
ඉතින් මම හොයාගෙන ගිහිල්ලා මම කතා කරා චැනල් එක එඩුකේෂන් එකේ ඩොක්ටර් භාග්‍ය සමන්ත කතා කරලා එතකොට මට ඒ දවස්වල තිබ්බ චාන්ස් එකක් ගන්න චයිනාවල බයෝ ඉංජිනියරින් කියන මේජර් එකෙන් අවුරුදු 4ක ඩිග්‍රියට අවුරුදු 3ක පාර්ෂල් ස්කෝලර්ෂිප් එකක් මට ගන්න පුළුවන් කියන චාන්ස් එක මට තිබ්බා. ඉන් මම ඇත්තටම ඒ දවස්වල තිබ්බ සිටුේෂන් එකත් එක්ක මම දෙපාරක් හිතුවේ නැහැ. මම ඇප්ලයි කරා චැනටි එන්ජින් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි යුනිවර්සිටි එකට. ඇත්තටම ඒ ගත්ත තීරණය ගැන මම අදටත් සතුටු වෙනවා. මොකද අවුරුදු 4කට පස්සේ මම අද බයෝ ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව මම ඉස්සරහට ප්ලෑන් කරලා තියෙනවා තව ඊළඟ අවුරුද්දේ මාස්ටර්ස් වලට යන්න ඒත් බයෝ සයිඩ් එකේම තමයි. ඒක තමයි මං මේ චයිනා ලැංග්වේජ් එඩියුකේෂන් එක හඳුනාගත්තේ සහ චයිනාවලට ගියපු ආරම්භය. හොඳයි. ඉතින් ඒ විදිහට තමන්ගේ ජීවිතයේ දොරගමනක් ගිහිල්ලා අද මේ වෙනකොට ලංකාවේ ඉඳන් ඔබටත් මේ පණිවිඩය කියන විශ්වගෙන් මං අහන්න ඕන. දැන් ඔබ ලංකාවේ හොඳ පාසලක් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ මේ අවශ්‍ය වටපිටාව ඔබට ලැබිලා තියෙනවා. දැන් අපි ඒ ලෙවල්ස් වලට සබ්ජෙක්ට් එකක් තෝරගන්නකොට පොඩි 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 කන්සර්න්ස් තියෙනවා. දැන් සමහර වෙලාවට දෙමාපියන්ට කැමති සබ්ජෙක්ට් එක තෝරගන්න වෙනවා. නැහැ නැත්නම් යාළුවෝ කරන සබ්ජෙක්ට් එක අපි තෝරගන්නවා. සමහර වෙලාවට දැන් මට මතකයි අපි කලින් වැඩසටහනේදී ඔබේම බැච් එකේ තවත් යාළුවෙක් එක්ක කතා කරපු වෙලාවේ යාකෝ සමහරව ඇත්තටම කොහොම හරි ඒලෙවල්ස් ගොඩ දා ගන්න පුළුවන් කියලා සබ්ජෙක්ට් අපි තෝරගන්නවා. එතන හරියටම දැන් මේකේ ඩිග්‍රී එක අරගෙන ඉවර වුණාමත් ඔයාලට ඩ්‍රීම්ස් තියෙනවානේ. ඔයා ජොබ් එකක් කරන්න ඕනේ, ඔයා හැපි ලයිෆ් එකක් ගෙවන්න ඕනේ, අවශ්‍ය වටපිටාව හදා ගන්න ඕනේ. ඒ සියල්ලට අවශ්‍ය මේ හොඳ ජොබ් ඔපචුනිටි එකක් ඔයාලට හම්බ වෙන්නත් ඕනේ මේ කරන ඩිග්‍රී එක හරහා. එහෙම කෙනෙක් උසස් පෙළට විෂය ධාරාව තෝරගනිද්දී එහෙම නැත්තම් මේ කියන සබ්ජෙක්ට් තෝරලා බේරලා ගන්නකොට චයිනා ලංකා එඩියුකේෂන් හරහා චීනයට ගිහිලා ඉගෙන ගන්න නම් ඒගොල්ලන්ගේ විෂයන් තෝරා ගැනීමේදී මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන කාරණා? ඔව්, චයිනාවලට ගිහිල්ලා දැන් A-levels කරන් ඉන්න ඇත්තටම නංගිල මල්ලිලට මට කියන්න තියෙන්නේ මුලින්ම සබ්ජෙක්ට් එකක් තෝරගත්තිය අර කිව්වා වගේ රැල්ලට යන්න එපා කියන එක. මොකද ගොඩක් අය හිතනවා මම සබ්ජෙක්ට් නම් වශයෙන් කියන්නේ මේ වගේ ඒවා කරාම අපිට ලේසියෙන් පුළුවන් ඉසෙට් ස්කෝ එක හදාගන්න. අන්න ඒ වගේ කරලා ගොඩාක් කියන්නේ පොපියුලර් නැති ඒ වගේ සබ්ජෙක්ට් එකක් කරලා යුනිවර්සිටි යන එක තමයි දැන් ගොඩාක් මේ A-level කරන ළමයින්ට මම කියන්නේ වරදින කියලා. ඒ කියන්නේ එතන තමයි පොඩි අඩුපාඩුවක් වෙන්නේ. ඒත් මම කියන්නේ කරනවා නම් කරන්න, ඇත්තටම ඔය අපේ මේන් සබ්ජෙක්ට් මැත්ස් සයන්ස් කොමර්ස් වගේ ඒවත් එක්ක කරනවා නම් IT විෂය ගොඩක් වෙලාවට දැන් මම දකින චයිනීස් යුනිවර්සිටි සහ ඉන්ටර්නැෂනල් යුනිවර්සිටිස් එක බලද්දී IT කියන විෂය ගොඩාක් වැදගත් වෙනවා. දැන් IT කියන එක අනික ලංකාවේ සබ්ජෙක්ට් එකේ ගොඩාක් වර්සිටල් සබ්ජෙක්ට් එක. ඒතරවට කොමර්ස් එකත් IT කරන්න පුළුවන්, මැත්ස් එකත් IT කරන්න පුළුවන්. ඒක හින්දා IT විෂයෙන් අපිට පුළුවන් ඉස්සරහට කම්පියුටර් සයන්ස් විදියට ඇප්ලයි කරන්න මේජ එකක්. එහෙම නැත්නම් ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන් කියලා අලුත් සබ්ජෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා AI, ඒවට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේ සබ්ජෙක්ට් එකක්, ඒ කියන්නේ A-level තෝරගද්දි බලන්න ඕනේ A-level ගොඩ දාගන්න එක නෙමෙයි, A-level ගොඩ දාලා ඉස්සරහට higher education එහෙම නැත්නම් job market එකකට යද්දි මොනවාද ඕන කරන foundation එක දාගන්න එක තමයි අපි කරන්න ඕනේ A-level සබ්ජෙක්ට් එකක් තෝරගද්දි. එතකොට මම දකින විදිහට IT කියන එක ගොඩාක් හොඳ සබ්ජෙක්ට් එකක්. ඊට අමතරව මැත්ස් නැත්තම් එහෙම නැත්තම් කොමර්ස් පැත්තෙන් යනවා නම් ඒ වගේ සබ්ජෙක්ට් එකක් කරන එක තමයි මම දකින විදිහට ඉස්සරහට ජොබ් මාකට් එකකට වැදගත් වෙන සබ්ජෙක්ට් ඉදිරියට තියෙනවා. හොඳයි. ඉතින් ඒ විදිහට දැන් ඔබට හිතනවා ඇති මට මොනවද දන්නේ කරන්න පුළුවන් කියලා. දැන් ඔබ එහෙම බලාපොරොත්තු වෙනවා නම් චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයට එන්න ඔබට කන්සල්ටේෂන් එකක් ලබාගෙන ඒ හරහා කොහොමද ඔබ මොන වගේ දේවල්ද තෝරගන්න ඕනේ, කොහොමද ඔබ ඉදිරියේදී වැඩ කටයුතු කරන්න ඕනේ කියන කාරණාව ගැන ඔබට ඒ අයගෙන් තොරතුරු දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා. www.chinalanka.lk හරහා ඔබට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් විශ්ව කියලා කියන්නේ මේ වෙනකොට චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය හරහා චීනයට ගිහිල්ලා තමන්ගේ උපාධිය සම්පූර්ණ කරලා ලංකාවට ඇවිල්ලා දැන් ඊළඟට තවත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් යන්න බලාගෙන ඉන්න කෙනෙක්. දැන් තනි පුද්ගලයෙක් විදිහට නෙමෙයි ඔහු චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ. මම හිතන ලොකු කතාවක් තියෙනවා. ගෙදර පවුලේ ඔක්කොම වගේ මේ හරහාම තමන්ගේ අධ්‍යාපනික හීන කරා යන්න චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය තෝරගත්ත පිරිසක් ඒගොල්ලන්ගේ පවුලේ ඉන්නේ. විශ්ව අපි ඒ කතාවත් චුට්ටක් කියමු. ඔව්, ඇත්තටම මට ඉන්නවා අක්කා කෙනෙකුයි නංගිලා දෙන්නෙකුයි. අක්කා ඉගෙන ගත්තේ ලංකාවේ විශ්වවිද්‍යාලයේ, නංගිලා දෙන්නා සෙන්ට් ජෝන්ස් අනුගේගොඩ.
ඇත්තටම මම ගියාට පස්සේ ඒ මම එක්ස්පීරියන්ස් කරපු කල්චයක ඒ යුනිවර්සිටි එකේ තියෙන එඩියුකේෂන් සිස්ටම් එක ඒ වගේම උගන්නන ටෙක්නොලොජීස් ඒ ඔක්කොම දැකලා ඇත්තට මට හිතුණා චයිනා කියන්නේ වෙන රටවල් එක්ක බලද්දි ගොඩාක් ඉස්සරහක ඉන්න රටක් එඩියුකේෂන් අතින් බලද්දි එඩියුකේෂන් විතරක් නෙමෙයි ටෙක්නොලොජි පැත්තෙන් ගත්තත් ගොඩාක් ඉස්සරහින් ඉන්න රටක් එතකොටම තමයි මට හිතුනේ මම ගත්ත එක්ස්පීරියන්ස් එක මට හයක්කටයි නැගය දෙන්නටයි ඔක්කොටම ගන්න පුළුවන් කියලා ඒගොල්ලන්ව මම සම්බන්ධ කරා චයිනා එඩියුකේෂන් ආයතනයට කියන්න සතුටුයි ඒගොල්ල හැමෝටම ෆුල් ස්කෝලර්ෂිප් හම්බෙන්න චාන්ස් එකක් හම්බුණා ඒගොල්ලෝ වාසනාවන්තය ඇත්තටම එතකොට අක්කා ඉගෙන ගන්නේ සිවිල් ඒවියේෂන් යුනිවර්සිටි ඔෆ් චයිනා වල බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇන් එයා ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් කියලා ෆුල් ස්කෝලර්ෂිප් එකක් එතකොට ෆුල් ස්කෝලර්ෂිප් එක අවුරුදු හතරම යුනිවර්සිටි ෆී එක ෆ්‍රී අවුරුදු හතරම එයාට හොස්ටල් එක ෆ්‍රී ඊට අමතරව එයාට මන්ත්ලි ඇලවන්ස් එකක් හම්බෙනවා යුනිවර්සිටි එකෙන් යුවාන් එක දස හාරසියක් කියන සාමාන්‍ය රුපියල් 80,000ක් විතර මාසෙකට එයාට හම්බෙනවා ජීවත් වෙන කොස්ට් එක ඒත් එක්කම නංගිලා දෙන්නටත් ෆුල් ස්කෝලර්ෂිප් ඒගොල්ලෝ එක්කෙනෙක් කමියුනිකේෂන් ඉන්ජිනියරින් අනිත් එක්කෙනා බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් දැන් ඒගොල්ලෝ ඇත්තම චයිනාවල මේ දවස්වල ඉගෙන ගන්නවා සතුටින් ඉන්නවා කියන සතුටුයි. ඉතින් විශ්වගේ මූණ ඒ හිනාවේ ඇස් දෙක ඇතුලේ මම ඒ සතුට දකිනවා. ඉතින් පවුල හැමෝම නේද අපි ආසයි අම්මලා තාත්තලා ආසයි අපේ මගේ දරුවෝ ඔක්කොම උපාධිධාරීන් ඒ අය හොඳට ඉගෙන ගත දැන් හොඳට මුදල් හම්බ කරනවා හොඳ ලස්සන සැපවත් ජීවිතයක් ගත කරනවා ඒ තමයි අම්මලා තාත්තලාගේ එකම හීන. ඉතින් මම හිතනවා විශ්ව සහෝදරයෙක් විදිහට තමන්ගේ සහෝදර සහෝදරයන්ට මේ හොඳ පාරක් විවෘත කරලා දීලා තියෙනවා. එයා ඒ දැකපු හීන අනිත් අයටත් ඒ මාර්ග විවෘත කරලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔබටත් පුළුවන්කම තියෙනවා ඔබේ පවුලේ අය ඔබේ නංගි මල්ලි නැත්නම් ඔබේ දන්න කෙනෙක් ඉන්නවනම් ඒ අයට මේ අධ්‍යාපනික හීන හැබැයි කරගන්න උදව් කරන එක ලොකු පිනක්. ඉගෙන ගන්න උදව් කරන එක ලොකු පිනක්. ඉතින් එහෙම අයටත් ඔබ චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය ගැන කියන්න. ඒ අයටත් තමන්ගේ අධ්‍යාපනික හිණ හැබෑ කරගන්න මේ ආයතනය හරහා කොහොමද යන්න ඕනේ? තමන්ට අතේ තියෙන මුදලට සමහර වෙලාවට මේ කියන විදිහට සමහර දේවල් නොමිලේම ලැබිලා ඒ සියලු කටයුතු කරගන්න අවශ්‍ය වටපිටාව තියෙනවා. ඒ නිසා චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය ගැන හොඳට මතක තියාගන්න ඔබ කතා කරන්න මේ දුරකථන අංක වලින් ඔබට කතා කළ වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. තව බොහොමයක් දේවල් තියෙනවා කතා කරන්න අපිට අධ්‍යාපනයේ හීන හැබෑ කරගන්න කොහොමද චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය ඔබට උදව් කරන්නේ කියලා අපි මේ හීන ගැන කතා කරමු මේ විරාමයෙන් අනතුරුව රැඳිලා ඉන්න හරිත ටීවී සමගින්. විරාමෙන් අනතුරුව අපි නැවතත් ඔබ මොන ගැහෙනවා. ඉතින් අපි අධ්‍යාපනය ගැන කතා කරමින් හිටියේ චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය හරහා උසස් අධ්‍යාපනික හීන හැබෑ කරගන්න බලාපොරොත්තු වෙන ඔබට මොන වගේ පියවරයන්ද අනුගමනය කරන්න පුළුවන් කියන කාරණාව. දැන් අපි අද කතා බහ කරන්නේ විශ්ව සමගින් විශ්ව කියලා කියන්නේ චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය හරහා දැන් මේ වෙනකොට බයෝ ඉංජිනේරුවරයෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. දැන් ලංකාවේ ඉන්න කෙනෙක් විදිහට විශ්ව මට අහන්න හිතුණා දැන් ලංකාවේ නම් අපි චයිනීස් කියන වචනේ ගැන නැත්නම් කෑම බීම පැත්තනොත් චයිනීස් ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා. ඉතින් ඔබ එය අත්දැකීමෙන් නේද එක්ස්පීරියන්ස් කරපු කෙනෙක් විදිහට එහි ගියාම කොහොමද දැන් අපිට හිතෙන්න පුළුවන් දැන් අපි ලංකාවට හුරු වෙලානේ තියෙන ලංකාවේ මේ දේශගුණයට මේ කෑමට බීමට හුරු වෙලා ඉන්නේ. ඉතින් චීනෙට ගියාම චීනි කෑම බීම කොහොමද ඒ තියෙන දේශගුණික තත්ත්වයන් කොහොමද අපි ඒකට හුරු වෙන්නේ කොහොමද සහ එහිදී යම් කිසි ආකාරයක නේද තනිකමක් නැත්තම් අපි ඒ දේවල් වලට මූණ පාද්දි අපිට අවශ්‍ය වටපිටාව චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයෙන් ඒ අවශ්‍ය වටපිටාව හදලා දෙනවද කොහොමද එහිදී ඒ ලයිෆ් එක එක්ස්පීරියන්ස් කරන්නේ? අනිවාර්යෙන් ඔය කෑම බීම සම්බන්ධයෙන් එන ප්‍රශ්නය ඇත්තටම අපිට ගොඩාක් එන ප්‍රශ්නයක්. ළමයි යන්න කලින් අනිවාර්යෙන් අපෙන් අහනවා කොහොමද ඒ කෑම මේ සත්තුන් කනවා කියන්නේ ඇත්තද අන්නේ සම්බන්ධ මේවයි මම එක්ස්ප්ලේන් කරන්න. මොකද මගේ එක්ස්පීරියන්ස් එක මම චයිනාවල හිටපු කෙනෙක් විදියට මට කියන්න පුළුවන් ලංකාවේ චයිනීස් කෑම එක්ක කම්පෙයා කරද්දී ඇත්තටම පොඩි වෙනසක් තියෙනවා. එහේ තියෙන්නේ ඇත්තම චයිනීස් කියන එක. එතකොට එහෙ ෆ්‍රයිඩ් රයිස් අපි චෞෆාන් කියලා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට කන්න එහෙම කිසිම ගැටලුවක් නැහැ. අපේ පැලට් එකට කියන්නේ ටේස්ට් පැලට් එක හැදිලා තියෙන විදිහටම තියෙනවා. ඊට අමතරව ඔය මම කියන්නේ අපි යුනිවර්සිටි එකේ කැන්ටීන්ස් වලින් කරන මොන යුනිවර්සිටි එක ඇතුලේ අපිට විදි දෙකක් තියෙනවා කෑම බීම සපයා ගන්න. එකක්
යුනිවර්සිටි ඇතුලේ කැන්ටින්ස් තියෙන කැන්ටින් ඇකිවට ඇතන අපේ යුනිවර්සිටිගේ තිබ බිල්ඩින්ස් දෙකක් තට්ටු හතර බිල්ඩින්ස් දෙකක් තට්ටු හතරම තියෙන්නේ එක එක රෙස්ටරන්ට් ඕනම කෑම ජාතියක් හොයාගන්න පුළුවන් ඒ කැන්ටින් වල ඇවිද්දව මමවත් තාම ඒ ඔක්කුගෙන්ම කාලා නැහැ එච්චර ගොඩක් තියෙනවා දෙවැනි එක තමයි අපිට යුනිවර්සිටි එක ඇතුලේ කියන්නේ අපේ ඩෝමෙට්‍රි එක ඇතුලේ අපිට තියෙනවා කිචන් එකක් අපිට කිචන් එකේ ඔක්කොම බඩු ටික තියෙනවා අපිට තියෙන්නේ කෑම ටික අරගෙන ඇවිල්ලා අපිට ඕන විදිහට හදාගෙන කෑම කන්නත් පුළුවන් එතකොට මම කොස්ට් එක කියන්නම් අපි කැන්ටින් එකකින් කනවා නම් පොඩ්ඩක් කොස්ට් එක වැඩි හැබැයි යුනිවර්සිටි ස්ටුඩන්ට්ලට කොස්ට් එක අඩුයි එළියෙන් කනවට වඩා අපිට යුනිවර්සිටි එකේ ID කාඩ් එකක් තියෙනවා ID කාඩ් එකට අපි සල්ලි ටොප් අප් කරලා අපිට ඒකෙන් තමයි පේමන්ට් කරන්න පුළුවන් කෑම වේලකට යන්නේ යුවන් 10ක් වගේ යුවන් 10ක් කියන්නේ රුපියල් 500ක් වගේ මේ දවස්වල අපි යන කාලේ රුපියල් 250යි යුවන් 500ක් විතර වෙනවා එහෙම නැත්නම් අපි කෑම ගෙනල්ලා හදාගෙන කනවා නම් කොස්ට් එක ගොඩාක් අඩු වෙනවා සාමාන්‍යයෙන් අපිට මාසෙකට ඒ කාලේ ඉන්න පුළුවන් මම කොස්ට් එක කන්වර්ට් කරලා කියන්නම් මේ කාලෙත් එක්ක මාසෙකට රුපියල් 10000ක් හොඳටම ඇති අපිට උයාගෙන කන්න වතුර ඒ ඔක්කොටම රුපියල් 10000ක් හොඳටම ඇති කැන්ටින් එකෙන් කනවා නම් පොඩ්ඩක් ගන්න වැඩි වෙනවා 20ක් 25ක් විතර තමයි කොස්ට් එක යන්නේ එතකොට අර සත්තු කනවා කියන එක මෙහෙමයි අපි හින්නේ ටියන්ජින් වල ටියන්ජින් සිටි එකේ ඇත්තටම සිටි එකේ ගොඩාක් ටුවරිස්ලා එන පැත්තක් ඒ වගේම ඩිවලොප් වෙන පැත්තක් එතකොට ඒ සත්තු කනවා කියන එක එනයි ඒ වගේවා ගොඩාක් ඇත්තටම මම නම් දැකලා නැහැ තියෙනවා හොයාගෙන ගියොත් තියෙනවා එහෙම නැත්තම් නැහැ අපිට ඒක තෝරගන්න තියෙන්නේ කැමති නම් අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරන්න කැමති අය ඉන්නවා නම් ඕනනම් පුළුවන් ගිහලා ට්‍රයි කරන්න එහෙම නැත්තම් අපි නෝමල් බත්ති හාල් තියෙනවා පරිප්පු ඕනම දෙයක් අපිට ගන්න පුළුවන් චිකන් පෝක් ඒ වගේ ඕනම දෙයක් අපිට අරගෙන හදාගන්න පුළුවන් ඊට පස්සේ ඇහුවා දේශගුණය ඇත්තටම ලංකාවත් එක්ක කම්පෙයා කරද්දී අපේ ලංකාවේ තියෙන්නේ ට්‍රොපිකල් එන්වයර්මන්ට් යන්නේ චීනේදී එහෙම නැහැ චීනේ ඒගොල්ලන්ගේ බෙදිලා තියෙනවා අපි අර ටීවි වල දකිනවා වගේ ඍතු හතරකට සමයක වින්ට එක ඊට අමතර ඕටම් ෆෝල් කියලා සමයකේදී සාමාන්‍ය පොඩ්ඩක් රස්නේ සෙල්සියස් 35ක් 40ක් විතර වෙනවා ඒත් අපේ ඩෝමිට්‍රිස් ඒසී කරලා තියෙන්නේ ඕනම ඩෝමිට්‍රි එකක් ස්ටුඩන්ට් ලයින් ඒසී කරලා තියෙන්නේ අපිට ඒකින් පුළුවන් ක්ලාස් රූම්ස් ඔක්කොම ඒසී කරලා තියෙන්නේ ඊට අමතරව වින්ට් එකේදී පොඩ්ඩක් හීතලයි කියන්නේ සෙල්සියස් බිංදුවට විතර යනවා හිම වැටෙනවා ඇත්තටම හරි ලස්සනයි මාත් එක්ස්පීරියන්ස් කරා පළවෙනි වතාවට හිම වැටෙන එක ඇත්තටම ඒක සුන්දර අත්දැකීමක් ඒක කියලා රටේ ඉන්න බැරි තත්ත්වයක නැහැ අපිට ඒකට හරියන ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන් ජර්සීස් ඒ වගේවා කාලගුණය අතින් කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ ලංකාවේ ළමයි ඕන තරම් එහෙ ඉන්නවා ඊට පස්සේ ලෙඩක් දුකක් හැදුනම ඇත්තටම මම මට මතක් වෙනවා අපිට වෙච්ච අපේ යුනිවර්සිටි එකේ වෙච්ච සිදුවීමක් අපේ සීනි අක්ක කෙනෙක්ට යාට පොඩි ගැටලුවක් වෙලා එයාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න ඕන වුණා සර්ජරි එකක් දක්වා කරන්න ඕන වුණා එයා වැටිලා පොඩි බ්ලඩ් ක්ලොට් එකක් ඉර වෙලා එතකොට ඒ අවස්ථාවේදී අපේ යුනිවර්සිටියෙන් ඇත්තටම අපිට ජීවිත රක්ෂණයක් තියෙනවා ඉන්ෂුරන්ස් එකක් ඒ ඉන්ෂුරන්ස් එකෙන් කවර් කරනවා හොස්පිටලට ඇඩ්මිට් වුණාට පස්සේ ඒ හොස්පිටල් එකේ කරන සර්ජරි එකද ඕනම යන කොස්ට් එක සම්පූර්ණයෙන් කවර් කරනවා ස්ටුඩන්ට් ඉන්ෂුරන්ස් එකෙන් ඒට අමතරව මම ඇත්තට මතක් කරන්න ඕනේ චයිනා ලංකා කේමිස් සමන්ත ડોક્ટર භාග්‍ය ඒ අපේ සීනි අක්කගේ අම්මලා තාත්තලාට ඊට පහුවෙන්දම වීසා හදලා දීලා යුනිවර්සිටි එකෙන්ම ඒගොල්ලන්ව නතර කළා ඒගොල්ලන්ගේ දූගාවම ඉන්න දීලා එයාව හොඳ වෙනකම්ම චයිනා වල තියාගත්තා අම්මටයි තාත්තටයි chance එක හදලා දුන්නා මේ සර්ජරි එක ඉවර වෙලා එයා හොඳ වෙනකම්ම කියන සතුටුයි ඒ අක්කා දැන් ලංකාවට ඇවිල්ලා එයත් අපේ සබ්ජෙක්ට් එක බයෝ ඉංජිනියර් කෙනෙක් විදියට දැන් වැඩ කරනවා මම හිතන්නේ විශ්ව කීප දේවල් එක්ක මං මට ලංකාවේ ඉන්න වගේ හැඟීමක් දැනුණා. ඉතින් අසනීප වෙනකොට අපි ලංකාවේ හිටියත් නේද? එහෙ හිටියත් ඒ අවශ්‍ය වටපිටාව ඇතුලේ අපි සුරක්ෂිතයි නම් මම හිතන්නේ ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒ විදිහටම ඒ සුරක්ෂිතභාවය චයිනා ලංකා এডুকেෂන් හරහා ලැබුණු විදිය බොහොම ලස්සනට විශ්ව පැහැදිලි කරා. ඉතින් මං හිතනවා දැන්
කියවෙන්න ඕන කරුණු සියල්ල ගැන ඔබ දැනුවත් කියලා. ඒකනේ ඔබට අවශ්‍යයි නම් ඩිග්‍රී එකක් කරන්න, ඔබට ලංකාව යුනිවර්සිටි එකකට යන්න, ඔබේ අධ්‍යාපනික මට්ටමේ හෝ ඔබේ ලකුණු මට්ටම හෝ ප්‍රමාණවත් නැත්නම් එහෙම කියලා ඔබේ හීන වලට තිත තියන්න ඕනේ නැහැ. ඔබට උසස් අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන්. ඒ අවශ්‍ය වටපිටාව ඔබට චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය හරහා ඔබට ලැබෙනවා. ඉතින් ඒ සියල්ලත් එක්ක මට අහන්න ඕන තව එක ප්‍රශ්නයක් තියෙනවා. විශේෂ මට කියන්නකෝ, දැන් එහෙට ගියාට පස්සේ කොහොමද වැකේෂන් එක හම්බ වෙන්නේ? සහ ඒ කල්චර් එක දැන් සමහර දේවල් අපි ඔය කියන්නේ අයිසොලේට් වෙනවා කියලා දැන් සමහරවිට ඉගෙන ගන්න ඕනේ. ඒත් අපි ආස නැහැ ලංකාව දාලා යන්න, අම්මා තාත්තා දාලා යන්න, මේ අපේ කම්ෆර්ට් සෝන් එකෙන් මිදෙන්න අපි කැමති නැහැනේ. එහෙම එහෙට ගිහිල්ලා හීන හැබෑ කරන් එන අයට ඒ හීන හම්බුණාට සමහර හීන නැති වෙනවද? කොහොමද? පිටරටකට ගියාම ස්ටුඩන්ට් කෙනෙක්ට ඒ මුලදී ඇති වෙන අපි කියන ඔය හයිප් එක, ඒ හයිප් එක ටික කාලයක් යද්දී පොඩ පොඩ අඩු වෙනවා. එතකොට අර හෝම් සික් එක පොඩ පොඩ එනවා. ඒක ඇත්තටම ඕනම කෙනෙක්ට එන දෙයක්. එතකොට අපිට යුනිවර්සිටි එකෙන් ඒකට කොහොමත් දීලා තියෙනවා සොලූෂන්ස්. අනිවාර්යෙන් අපිට හම්බෙනවා වැකේෂන් දෙකක් අවුරුද්දකට, සම වැකේෂන් වින්ටර් වැකේෂන් කියලා. ඒ වැකේෂන් දෙකේදී කැමති ස්ටුඩන්ට්ලට පුළුවන් ලංකාවට එන්න. ලංකාවට ඇවිල්ලා මාසික කාලයක් තියෙනවා වැකේෂන් එකක්. හැබැයි මම දැනුවත් වුණා ගොඩක් ළමයි වැකේෂන් වලට ආවේ නැහැ ලංකාවට. ඒගොල්ලෝ ගොඩාක් චීනය විද්දා. චීනය කියන්නේ ඇත්තටම අපිට හිතාගන්න බැරි තරම් ලොකු රටක්. අපි ඉන්න අපි හිටපු ප්‍රදේශයේ ටෙඩා ප්‍රදේශය ටියන්ජින් සිටි එකේ. ටියන්ජින් කියන්නේ ලංකාව වගේ කීප ගුණයකින් විශාලයි. අපි ටියන්ජින් වලත් අපි හරියට තාම ඇවිදලා නැහැ. ඊට අමතරව බේජින් වගේ යනවා නම් එහෙමයි අපිට ග්‍රේට් වෝල් එක බලන්න යන්න පුළුවන්. ඒ අතරතුරාවේ ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන් ඔය තනිකම මකාගන්න. එහෙම නැත්තම් ලංකාවට එන්න මුන්නම් ලංකාව ස්ටුඩන්ට්ලට එන්න චාන්ස් එකකුත් තියෙනවා. ඒ වගේම මම මතක් කරන්න කැමති ඔයගලන්ට තියෙන ඇත්තරම සබ්ජෙක්ට්ස් මොනවාද කියලා. ඊළඟ අවුරුද්දට 2024 අවුරුද්දට ඔයගලන්ට හම්බ වෙනවා කම්පියුටර් සයන්ස් මේජර් එක. ඒ වගේම අලුත් මේජර් එක මම ඉස්සෙල්ල මතක් කරා වගේ AI කියන එක. AI කියන එක දැන් ලෝකේ ගොඩාක් ඉතා ඉක්මනින් දියුණු වෙගෙන යන තාක්ෂණයක්. AI වලින් අපිට මේජර් එකක් ඇවිල්ලා තියෙනවා, සබ්ජෙක්ට් එකක්, ස්කෝලර්ෂිප්ස්. ඒ වගේම කෙමිකල් ඉංජිනියරින්, ඉන්ටර්නැෂනල් ඉකොනොමික්ස් ඇන්ඩ් ට්‍රේඩ්, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, ඒ වගේම කමියුනිකේෂන් ඉංජිනියරින්, ඒ වගේ ගොඩාක් සබ්ජෙක්ට්ස් තියෙනවා. ඕගොල්ලෝ ඕගලන්ගේ අනාගතය හීන සැබෑ කරගන්න මම කියන්නේ මට හම්බෙච්ච හොඳ පාරක් ඕගොල්ලොත් එන්න. මේ වගේ ස්කෝලර්ෂිප් එකක් අරගෙන යන එක මම හිතනවා බැචලර්ස් ඩිග්‍රී කරන එක්කෙනෙක්ට වගේම ගෙදරටත් ලොකු නිදහසක් කියලා. හොඳයි. විශ්ව විජේනායක අද වෙනකොට මේ විදිහට චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය හරහා තමන්ගේ හීන හැබෑ කරගන්න චීනයට ගිහිල්ලා තමන්ගේ උපාධිය සම්පූර්ණ කරලා ඔහුගේ ආදරණීය සහෝදරයන් තුන්දෙනා මේ ආයතනය හරහා මේ හීනයට ගිහිල්ලා දැන් ඉස්සරහට ඉතිරි හීන වෙනුවෙනොත් චීනයට යන්න මේ ආයතනයම තෝරගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඒ හැම හීනයක්ම හැබෑ කරගන්න අවශ්‍ය ශක්තිය වටපිටාව ඔබට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් ඔබට සමුදෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් දැන් මට ඔබට කියන්න තියෙන්නේ සමහර වෙලාවට මේ උසස් පෙළට ලං වෙනකොට, ඒ කියන්නේ අපි දරුවන් විදියට වැඩිවියටපත් වුණාම අපිට හිතෙනවා දැන් හම්බ කරන්න ඕනේ, අම්මලා තාත්තලා අපි බලා ගන්න ඕනේ නේද? අපි දැන් මං වාහනයක් ගන්න ඕනේ, ගයක් හදන්න ඕනේ, හීන ගොඩක් තියෙනවානේ. ඔය හැම හීනෙකටම යන්න ඔබේ අධ්‍යාපනයේ ඉතාමත් වැදගත් වෙනවා. ඔබේ අධ්‍යාපනික මට්ටමෙන් ඔබ එකතු කරගන්න දේවල් කවදාහරි ජීවිතේ ඔබට නේද ඔබේ දරුවන්ට පෙන්වන්න, නැත්නම් රටක් විදියට ඉදිරියට යන්න ඔබේ ශ්‍රමදායකත්වය, ඔබේ සේවාව ලබා දෙනකොට වැදගත් වෙනවා. ඉතින් ඉගෙන ගන්න එක කවදාවත් අහක යන්නේ නැති නිසා ඔබට ඉගෙන ගන්න විශේෂයෙන් මේ තාක්ෂණයත් එක්ක අපි ලොකු දුර ගමනක් යනවා. ඒ අවශ්‍ය වටපිටාවන් එක්ක හොඳට ඉගෙන ගන්න හොඳ පාරක් ඔබට ලැබිලා තියෙනවා චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය හරහා. මොකද අවුරුදු 20කට වඩා වැඩි ඉතිහාසයක් එක්ක ලංකාවේ උපාධිධාරී දරුවන් සිසු දරුවන් බිහි කරන්න තමන්ගේ දායකත්වය ලබා දීපු ආයතනයක් විදිහට චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය ඔබට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් අම්මා තාත්තා එක්ක ඇවිල්ලා මම මොනවද කරන්න ඕනේ කියන එක ඒ ඇත් එක්ක එකතු වෙලාම කතා බහ කරන්නත් පුළුවන්. නැත්නම් ඔබට www.chinalanka.lk හරහා තොරතුරු දැනගන්න පුළුවන්. මේ ඔබ තිරයේ දකින දුරකථන අංක වලට කතා කරන්න මේ ස්ථානයට ඇවිල්ලා ඔබට ඒ අය මොන ගැහෙන මේ සියලු ක්‍රමවේදයන් ඔබ වෙනුවෙන් විවෘත කරලායි තියෙන්නේ. ඔබට තියෙන්නේ උපාධිය ගන්න ඕනේ, හොඳට ඉගෙන ගන්න ඕනේ කියන හීන නම් ඒ හීනෙට යන්න ඔබට උදව් කරන්න චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය තව ඉදිරියටත් සූදානම්ින් ඉන්නවා කියන සුබ පණිවිඩයත් ඔබට ලබා දෙන ගමන් තමයි අද දවසේ අපි ඔබෙන් සමුගෙන යන්නේ. තවත් මෙවන් සුවිශේෂී වැඩසටහනකින් ඔබව හමුවන බලාපොරොත්තු වෙන ඔබට සුබ දවසක්.